ආයුබෝවන් ඔල හැම දෙනාටම වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ කී හෝල් එක සහිත පෙන්සිල් ස්ටයිල් ගවුමක් මහ ගන්න විදිහ. ඉතින් ඔයාලට මේ සඳහා කැමති රිදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පාවිච්චි කරලා තින්නේ විස්කෝස් රෙද්දක්. ඉතින් මේ ගවුම ඇත්තටම බ්ලොක් එකක් රහිත ඔයාලට පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මම මෙතනදී ඔයාලට කොලයක් ආධාරයෙන් තමයි කියලා දෙන්නේ. මුලින්ම ඔයාලා කරන්න ඕනේ උඩින් තිරස් රේඛාවක් ඇඳගෙන අඟල් එකමාරක් පහළට නැවත රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ ඔයාලගේ උරහිස සාමාන්‍ය උරහිස දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා තව රේඛාවක් ඇඳ ගන්නවා. ඒකට අපි මූලික අත්කඩ දක්වා උස රේඛාව කියලා ගන්නවා. ඊට පස්සේ මූලික කර ගැඹුර රේඛාවත් ඇඳ ගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙනවා පපු මුදුන දක්වා උස. මම පපු මුදුන දක්වා උස අඟල් 10 මාරක් තමයි ගන්නෙ. තක තියාගන්න ඔයාලා මෙහුම් වාසිත් එක්ක මේක නිර්මාණය කරනවා නම් අනිවාර්යෙන්ම මෙහුම් වාසි වලටත් එකතු කරලම තමයි මේ මිමි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. දැන් මම මෙතනදි ලකුණු කරගන්නවා උරහිස මුදුනේ සිටින දක්වා උසට තව අඟලක් එකතු කරලා ඒ මොකද අපි අංශ ඩාටයක් මේ ගවුමට දෙන නිසා. ඉතින් මේ කොලේ දිග මැද නිසා මම තව කොලයක් අලව ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉනේ සිට උකුල දක්වා උස ගන්න. ඉතින් වලට පොදුවේ අඟල් 7මාරක් හෝ 8ක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උකුල් වට 11න් බෙදලා දෙකෙන් වැඩි කරලා උකුල් උස හොයා ගන්න පුළුවන්. දැන් මම මෙතන උරහිස මුදුන රේඛාවේ ලකුණු කරන්නේ මගේ මූලික කර පළල. ඉතින් ඔයාලට මූලික කර පළල සඳහා කරවට හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පොදුවේ අඟල් දෙකම ආරේ සිට අඟල් තුනක් ලකුණු කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට ෂෝල්ඩර් ස්ලොප් එකක් ඇඳලා මූලික අත්කඩ දක්වා උස ලකුණු කරපු රේඛාව දක්වා මේ විදිහට සිරස් රේඛාවක් ඇඳලා මගේ පපුව වට එකතු කිරීම අඟල් දෙක බෙදීම හතර කියලා ලකුණු කරගෙන අත්කට මේ විදිහට අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා හැඩ කරලා ඇඳ ගන්නවා. ඉතින් මේ දෙවෙනි කර ගැඹුර සඳහා මම මේ විදිහට අඟල් 4මාරක් 15ට ලකුණු කරගත්තා. ඊට පස්සේ කී හෝල් එක සඳහා අඟල් භාගයක් ලකුණු කරගත්තා. දැන් ඔයාලා මෙහුම් වාසි කර සඳහා කී හෝල් එක සඳහා තියන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ විදිහට කර හැඩ කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මෙහුම් වාසිත් මේ එකම එකට තියලා කරගන්න. එතකොට උදාහරණයකට පපුව වට එකතු කිරීම අඟල් දෙක බෙදීම හතර කියන පිළිතුරට තව අඟල් භාගයක් හෝ අඟලක් අංශය සඳහා එකතු කරලා ඔයාලට පුළුවන් එකපාරම රෙද්ද මත තියලා මේක කරගන්න. දැන් මම මෙතන උකුල සඳහා උකුල එකතු කිරීම අඟල් දෙක බෙදීම හතර මේ විතර ලකුණු කරගන්න. මතක තියාගන්න මේ ගවුම රෙද්දෙම කරන්න පුළුවන් ගවුමක්. ඉතින් ඔයාලට පුළුවන් මෙහුම් වාසිත් මේ සඳහා එකතු කරලා රෙද්ද නැම්මට අරගෙන මේ විදිහට කපා ගන්න. ඉතින් මෙතනදී මම ගවුම ගොඩාක් දිගට අරන් තියෙනවා. ඉතින් ඔයාලට මේක කෙටි කරගන්න පුළුවන්. ඒ වගේම ටිකක් බඩ තියෙන කෙනෙකුට ඔයාලා මේක නිර්මාණය කරනවා නම් ඉන මෙම්ම ගන්නකොට ඔයාලට පුළුවන් ඉන සඳහා අඟල් දෙක වෙනුවට හතරක බුරුලක් ලබා දෙන්න. ඉතින් මේ විදිහට මම ඩාට්ස් හතර පරතරය ලකුණු කරලා ඊට පස්සේ තව අඟලක් එහාට ලකුණු කළා තමයි පප් මුදුන දක්වා රේඛාව මත ඉඳලා පහළට අඟලක් ලකුණු කරලා ඩාට් එක ඇලේට දෙන්නේ. මේ විදිහට හැඩ කරගෙන ඊට පස්සේ නැවත මේ විදිහට අත්කට දක්වා හැඩ කරගන්න. එතකොට අපිට ඩාට් එක හැකිලෙන්නේ නැතුව ලස්සනට මහ ගන්න පුළුවන්. වගේම මෙතනදී මට දෙයක් කියන්න අමතක වුණා. මේ උරහිස රේඛාව මත උරහිස අඩු කිරීම අඟල් එක ඔයාලට ලකුණු කරගන්න පුළුවන්. මොකද මේක අත්‍රහිතව නිර්මාණය කරන නිසා ඒ විදිහට නිර්මාණය කරපුවම ලස්සනයි. ඉතින් ඔයාලට ඔයාලගේ උරහිසෙන් අඟල් එකක් අඩු කරලා ඔයාලට පුළුවන් ඒක දෙකට බෙදලා මේ උරහිස රේඛාව මත ලකුණු කරගන්න. ඉතින් මගේ උරහිස වෙන්නේ අඟල් 14යි. ඒකෙන් මං අඟලක් අඩු කරපුවම 13යි. ඒ 13 දෙකට බෙදලා තමයි 6 මාර මම උරහිස රේඛාව මත ලකුණු කරගත්තේ.
इति मे विधि हेट अभी ब्लॉक के हदागन तीन इति मतक त्यागन मेक पत्रम रही तब वाला इध मतम करलगन पुलुहांग लसन सिंपल गाउ मत इवागे मे गाउ में तीन विशेषत्व तमाई मेक लाइनिंग युदागन निमाकर गाउ मक इति वाला पुलुहांग मे एंदुम कपागन कोट मे वगेम තව කොටසක් ලයිනින්ග් සඳහා යොදා ගන්න. ඉතින් ඔයාලා ගවුම දිගට උදාහරණයකට 43ක් ගන්න ඕන නම් ලයිනින් කොටස 42ක් වගේ ගන්න පුළුවන් පහලට අඟල් 1ක් අඩුවෙන්. එතකොට මම මේ બ્લોක් එකේම තමයි පිටිපස්ස කොටසක් නිර්මාණය කරන්නේ. නැවත ආපහු කොට બ્લોක් එකක් අඳින්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න. इतनी पीटपस कैमर सदाट अंगल एक्ट एक हमार पमन गण पुलवा मम पीटपस कैमर सदह अंगल इकाक तमय गण तिंग विधि हेट वाला पीटपस कैमर लखन करगन पीटपस कोटस नैमट तील कपागण पुलवा इदरी पस कोटस नैमट तील कपागण पुलवा एवगेम वाला पावच रेड गुडा तुणीना प्यूसिंग कोटसकूत कपागण अमतकरा इति मगे गौम सदह म्यूसिंग यदागण्डवा थिंग वालट मेक कपल महन कोट तव मे दिन वेडिकर गण पुलवांग थिंग मे विधिट मम रेड मत मेक किलीम कपागणतमा मे गौम महागण मम पिटपस करगमर सदह मे विधिट अंगल्लेका लकन करगण्डवा अंगट पिटपस अतकाट मे विधि लकन करगण्डवा इत मतगतियागण मेक वालट पुलवांग सिबर दालना निर्माण करते मेतने मंगी विधिट करवेका मेक पेनसिल स्टैल लेके गौम कुनाट मंग गौम पहाल वाटी मेक नैरो करेंट पुलवांग पहाल वाटी नैवते अंगल इको इक मारा एतरो लखन कर मेक तव हेड करलाम करना अनिवार्यम पीट पसी ओया ओपन तीयंडरप मुखद गौम आदन गुडा पटेनो थिंग वालट ये विधिट करना अनिवार्य पीट पस को नम अरगन विवर तीन हेमनता विवर तीगंड अतवैश्यम ओया अर विधिट पहाली हेड करपागा मे गौम तबत्ती सत्यनवा वालट पुलवा मे गौम पोटा स्थिकम डाट एतलट मेहते मनस डाटे हुंद पिटाई खन पिटाई दिपेत्तम वयलट अंदर पुलवा इत मेतन दिमांगे विधर निर्माण कर मुखद मम लाइन सदा इतम अड़पाटक तमा युतागन इत वालट पुलवा तद पाटक युतागन खन पिट इक लाइन सदा महगत्ते हेम मेक हुंद पिटाई खन पिटाई वालट अंदर पुलवा इक दवस कट हुंद पीट पेत्ते मुद्रित पेत्ते अने दवस कट वालट पुलवा प्लेन कोटस युदागत्ते लाइनिंग संधा युदागत्ते एक कोटस अंदर पुलवा थिंग विधि तम अद मंगलट मे गौम की मे विधि मम रेद मत कपागन तीन मगे गौमी कोटस टीक थिंग मुलिम वाल करा मे विधि उरेक् जॉइन कर गण मंकी मगे गौम मम प्यूसी दाणी लाइनिंग को मम प्यूसी यदागन तीन मे विधिट प्यूसी अलवगत्र पे मम करा मे विधिट मेस्मकिंग मेक महगन मतक तीयागण मम्मी मे एंड पावच कि पेपर स्ट्रिप नेमे मेक फैब्रिक स्ट्रिप थिंग वालट वेलंद पोल मेदि गंड पुलवांग फैब्रिक पलिम मे विधिट निर्माण कर प्यूसी वर्ग थिंग मे विधिट मम अलवगत प्यूसी वटे मेहूम पारवल देखा महगन
දැන් ඔයාලට පේනවා මම මේ විදිහට ෆියුසිං කොටස මහගත්තා. දැන් මම උරහිසට උරහිස තියලා එකගෙන මේ ලයිනින් කොටසත් අර කලින් හොඳ පිට කොටස කඩගත්තා වගේම මේ කොටස් දෙකත් මේ විදිහට මහගෙන එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ උරහිස් දෙක මේ විදිහට මහගෙන හොඳින් ඕපන් කරලා අයින් කරගන්න. ඉතින් ඕපන් සීම් එකක් විදිහට මේක අයින් කරගත්තාම ගොඩක් හොඳයි මෙන්න මේ විදිහට. ඊට පස්සේ බලන්න මං කොහොමද මේක මහගන්නේ කියලා. ඉතින් මං කිව්වනේ මේක කිසිම සීම් එකක් නොපෙනෙන්න තමයි අපි මේක කරගන්නේ. ඉතින් මේ විදිහට මම උරහිස් දෙක එකට තියලා මුලින් පින් කරගන්නවා. ඊට පස්සේ කරවටේ මුලින්ම මහගෙන එනවා අඟල් කාලට. පසුව ඔයාලට පුළුවන් කට් මාක් දාගන්න. කට් මාක් දාලා හොඳට හොඳ පිට පැත්තට හරවලා අයන් කරගෙන නැවතත් කරවටේ මෙහුම් කීපයකින් මහගන්න. ඉතින් එහෙම කරපුවාම මේක ලස්සනට නීට් එකට අපිට නිමා කරගන්න පුළුවන්. මම මේ විදිහට ඩාට් තමයි මහගන්නේ. ඉතින් ඔයාලට මං කිව්වා මේ ගවුමේ දෙපැත්තම ඔයාලට පාවිච්චි කරන්න කැමති නම් ඩාට් අන් මහනකොට ඇතුළට හිටින්න මහන්න එකේ ලයිනින් එකේ එළියට තමයි මම මහගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් ලයිනින් එකේ ඩාට් එකත් ඒ වගේම රෙද්ද හොඳ කොටසේ ඩාට් එකත් ඇතුළට හිටින්නට වෙන වෙනම මහගන්න එක. එතකොට කන පිටට කිසිම ඩාට් එකක් පේන්නේ නැහැ. මම මේ විතර ඩාට් මහ ගන්නවා. හැබැයි මගේ ඩාට් තියෙන්නේ කන පිට. ඒ නිසා මගේ ගවුම දෙපැත්තම අඳින්න බෑ. හැබැයි ඔයාලට මම මහ ගන්න විදිය ඔන්න කියලා දුන්නා. වෙනත් දවසක මම මේ විදියට ගවුමේ කොටස් දෙකම කොහොමද හරියටම අපිට අඳින්න පුළුවන් වෙන විදියට මහ ගන්න කියලා දෙන්න.
මෙතනදී ඔයාලා කල්පනාමෙන් බලන්න කොහොමද මම මේ අත් කොටස හදාගන්නේ පියවරෙන් පියවර කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ කර හදාගත්තට පස්සේ හොඳ පිටට මේ විදිහට ගවුම හදාගෙන පැතලි ස්ථානයක මේ විදිහට ගවුම තියාගෙන ඔයාලට මේ ගවුම එක පැත්තක් රෝල් කරගෙන එන්න ඕන. මොකද අපි මේක දැන් වෙන වෙනම තමයි මේ අත්කට හදාගන්නේ. ඉතින් රෝල් කරලා මේක අපි සැන්ඩ්විච් එකක් වගේ ඇතුළට දාගන්නවා. ඉතින් බලන්න මම නැවතත් පෙන්නන්නම්. මේ විදිහට ගවුම දිගෑරලා තියාගන්නවා. දැන් ගවුමේ තියෙන වම සහ දකුණ කියලා කොටස් දෙකක් මේක නැම්මට තමයි අපි කපාගෙන තියෙන්නේ. එක පැත්තක් අරගෙන මෙහිම රෝල් කරමින් එනවා. වමේ ඉස්සර දකුණු පැත්ත රෝල් කරලා අරගෙන ඊට පස්සේ අපේ දකුණු පැත්තේ කොටස් මේ විදිහට තියාගෙන උරහිසට උරහිස හිටින්නට හරියටම අත්කරට අත්කට හිටින්නට පින් කරගෙන මහගෙන එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කට් මාක් දාලා මේක හරවගෙන හොඳින් අයන් කරගන්න. අනිත් පැත්තත් ඊට පස්සේ ඔයාලට මේක එලියට ගත්තට පස්සේ තමයි අනිත් පැත්ත මහන්න වෙන්නේ. ඒ විදිහටම මහගන්න පුළුවන්. Thank you.
इति मे विधिट मम कट मार्क दागन्नवा इट पस्से मेक हरवला होंदिन आयन करगन्नवा आयन करला अनित पैत्तात अर मं कलिन कियला दीपु विधिटम रोल करला सैंडविच एकक वगे हरवला अत्कट हरियट लसनट पिन करगन्न ओन उरहिसट उरहिसट इन्नट इट पस्से वालट पुलुवन वट महागन मे विधिट कट मार्क दाला होंदिन आयन करगन्न वाल देखा कोहमद मंग एकोटस एदला गत्ते कियला ए विधियट एदला अरगन होंदिन आयन करगन्न पस्से आयन करगन्न पुलुवन इट कलिन अनित कोटसत महागन्न ओने දැන් ඔන්න අපි අත් කොටස් දෙකම හදාගෙන තියෙන්නේ දැන් අපිට අංශ මහණ්ඩ තමයි තියෙන්නේ ඉතින් මේ විදිහට අපි පියවරෙන් පියවරට මේ
රෙදි කොටස් දෙක වෙන වෙනම අංශයෙන් මූට්ටු කර ගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් අත්කරට අත්කට තියලා හරියට පින් කරගෙන පහළ සිට, ඒ කියන්නේ අපි හිතමුකෝ මේ මුද්‍රිත රෙද්දේ පහළ ඉඳලා මේ කිහිලි කට දක්වාම එක දිගට මහගෙන එනවා. අපේ ලයිනින් කොටසේ පහළ දක්වාම ඒ විදිහට ඔයාලා මේක මහගත්තාම අර සීම් ටික ඔක්කොම ඇතුළට යනවා. ඉතින් ඔයාලට මේ විදිහක කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතෙන් සිට පහළට දෙපැත්තට මහ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කොටසට පින් කරලා පහළ සිට, ඒ කියන්නේ එක පැත්තක ගවුමේ ලයිනින් කොටස ගත්තොත් එහෙමයි, එහෙමත් නැත්නම් මුද්‍රිත රෙද්ද ගත්තොත් එහෙමයි පහළ සිටම දිගට මහගෙන එන්න ඕනේ. හැබැයි මේ අත්කට ලස්සනට මැච් වෙන්න හදා ගන්න ඕනේ. ඉතින් හරිම ලේසි මේ ගවම මහගන්න. ඉතින් මං හිතනවා ඔයාලා පහසියෙම මේක මහන හැටි තේරුම් ගන්න ඇති කියලා. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඉතින් ඔයාලට තව දුරටත් වැඩිපුර ලස්සන මූව්ස් විද්‍යානුකූලව ඉගෙන ගන්න කැමති නම් ඔයාලට පුළුවන් ඉවසී ඉඳලාම වීඩියෝ රැගෙන ඉගෙන ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ගවුම්, බ්ලවුසස්, සාරි බ්ලවුසස්, පාටි ෆ්‍රොක්ස්, මේඩ් අප් කැන්ඩියන් මේ වගේ ගොඩාක් කෝසස් මිලදී ගන්න. ඩාට් මැනිපියුලේෂන් ග්‍රේඩින්ග්ස්. ඉතින් මම මෙතන දාලා තියෙන නම්බරයට ඔයාලට පුළුවන් සම්බන්ධ වෙලා මේ කෝසස් මිලදී කෙනෙක් ඉගෙන ගන්න. ඒ වගේම ළමා ඇඳුම්, කලිසම් මෝස්තර, මනාලියන්ගේ ඇඳුම්, ඉතින් මේ ගොඩාක් කෝසස් තියෙනවා. ඉතින් කැමති නම් WhatsApp කෝල් එකක් ඔයාලට දෙන්න පුළුවන්. කීපයක්ම ගහගෙන තියෙනවා වටේම. ඉතින් ඔයාලට මේ විදිහට නීට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කර හැඩ කරගත්තාම මේ ගවම ගොඩාක් ලස්සන. ඉතින් බලන්න කොහොමද මම මේක මහගෙන තින්නේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මීටත් වඩා ලස්සනට නීට් එකට මහගන්න. ඉතින් මං හිතනවා ඔයාලා යම්කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. ඉතින් අමතක කරන්න එපා මගේ වීඩියෝස් යාළුවෝ සමඟ ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ කමෙන්ට් එකක් පහල බොක්ස් එකේ දාන්න. ඉතින් ලයික් එකක් දාලා හමු වෙමු නැවතත් වටිනා වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා හැම දෙනාටම බොහොම ස්තුතියි. අයිබෝවන්.